අයිබෝවන් කාලීන පුවත් වාර්තාකරණයේ අංක 1 සියත උදැසන පුවත් විකාශය සමගින් මම විශ්මි නිමිෂිකා මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත 2006 දී පොලිය රුපියල් බිලියන 151යි 2022 දී රුපියල් බිලියන 1565යි පුතා වෙනුවෙන් කිලෝමීටර 230ක් යන පියා නව ව්‍යවසායකින් දසලක්ෂයක් සජිත්ගෙන් සැලසුමක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති අර්බුදය හේතුවෙන් මෙරට ජනතාව පත්ව ඇති දුෂ්කරතාව පිළිබඳ BBC ලෝක සේවය වාර්තා කර තිබෙනවා තම දරුවාගේ ප්‍රතිකාර වෙනුවෙන් කිලෝමීටර 230ක් පමණ දුර ගමන් කරන පියෙකු ගැන එම වාර්තාවේ විශේෂයෙන්ම සඳහන් කර තිබෙනු දක්නට පිළිවන් तम धरुआगे ल्यूकेमिया रोगी तत्वेट प्रतिकार लबादीम संधा किलोमीटर देसिय तिहा गमन करन पियकुगेन बीबीसी लोक सेवे वार्ता करती बिनवा वुर्तियन गोवियकुवन ओहुगे नम उपाली पुष्प कुमाराई අවුරුදු 18ක් වන ඔහුගේ පුතා ලියුකේමියා රෝගයට ගොදුරු ඇත්තේ පසුගිය වසරේ. එතෙන් සිට තම දරුවාට ප්‍රතිකාර අවශ්‍ය වන සෑම විටම කිලෝමීටර 230ක් දුර ගෙවා මහරගම පිළිකා රෝහලට පැමිණෙන බවයි එම පියා පවසන්නේ. BBC ලෝක සේවය මෙහිදී වාර්තා කළේ ශ්‍රී ලංකා රජය වාර්ෂික අයවැයෙන් සෞඛ්‍ය සේවය වෙනුවෙන් 4%ක් වෙන් කරන බවයි. කෙසේ වෙතත් විනාශකාරී ආර්ථික අර්බුදයක ප්‍රතිඵල හේතුවෙන් හොදම සෞඛ්‍ය සේවයක් ලෙස පැවතුණු ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය දැන් औषध हिंगयात व्याज औषध माफियावत वैद्यवरुण तोगपिटीन रटहरयामत समग वडात अर्बुदेकट पत्वेति बाव वार्ता करनवा उपाली पुष्पकुमार वैनी अडुआदयम लाबी दिमापियान में हेतुएन वडात दुष्कृतावंट मुहुन पायति बावत औषध हिंगे हेतु कोटगेन बहु औषध पौद्गलिक ओसुसाल वलिन लबागनीमट सिदु एति बावाई बीबीसी वार्ता करान्ने मेरट आर्थिक अर्बुदे अवसान प्रतिपले उये रजे विसिन अडुआदयम लाबी जनता वेत इहल बदुबरक पेटवीमाई मेनी මිලියන ගණනක් පවුල් ජීවන වියදමත් සමග පොරබදිමින් සිටිනවා මේ හේතුවෙන් පවුලේ සිටින රෝගී සමාජිකයන් රැකබලා ගැනීමද දැන් මහත් අභියෝගයක් වී ඇති බවයි BBC වාර්තාවේ දැක්වෙන්නේ විධායක ඖෂධවේදියකු BBC සේවය හා පවසා ඇත්තේ සමහර නිඳිත පුද්ගලයන් ඉන්දියාව සහ තුර්කිය වැනි රටවලින් නීති විරෝධී ලෙස ඖෂධ ගෙන්වන බවත් එම ඖෂධ ඉන්පසු 5-6 ගුණයක් වැඩි මිලට අලෙවි කරන බවත්ය වෛද්‍යවරු නැතුළු සෞඛ්‍ය වෘත්තකයන් බොහෝමයක් මෙරටින් පිටවී රෝහල් පද්ධතියට විශාල බලපෑමක් එල්ල කර තිබෙනවා විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් කනිෂ්ඨ වෛද්‍යවරු එම කාර්යයේ නිරත වන බව එහි දැක්වෙනවා ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට ඇති එකම පිළිසරණ වන්නේ ගමේ රෝහලේ වෛද්‍යවරයා පමණයි විශේෂයෙන් දෙහිඅත්ත කණ්ඩිය මූලික රෝහලේ සිටි එකම ශල්‍ය වෛද්‍යවරයා රටින් පිටවීමද පසුගිය වසරේ ප්‍රධාන සිරස්තලයක් බවට පත් වුණේ මේ හේතුව නිසායි මාස කිහිපයකින් එම රෝහලේ ශල්‍ය කර්මයක් සිදු කර නැති බවත් ප්‍රධාන සත්කම් කිරීමට අවශ්‍ය රෝගින් කිලෝමීටර් 50ක් පමණ දුරෙන් පිහිටි අනිකුත් රෝහල් සඳහා යොමු කරන බවත් රෝහලේ වෛද්‍යවරයෙකු පවසා තිබෙනවා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ BBC ලෝක සේවය හා පවසා ඇත්තේ වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් පරයන්ත සෞඛ්‍ය මධ්‍යස්ථාන 20ක් වසා දැවීමට සිදු ඇති බවයි මීට අමතරව රෝහල්වල පවතින CT ස්කෑන් යන්ත්‍ර MRI ස්කෑන් යන්ත්‍ර වැනි දෝෂ සහිත උපකරණ කෙරෙහි මේ වනතෙක් අවධානය යොමු කර නැති බවද ඔහු පවසා තිබෙනවා इहल मट्टमक पवती श्री लंकावे सौख्य वत्मन आर्थिक अर्बुद्यात समग बिंदवेटीम जनताव तवतवत पीडनेट पात्करेती बवाई BBC वार्ता कराने මෙරට පෝෂණ උන්නතාවෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව ලක්ෂ 8කටත් වඩා වැඩි බව බ්‍රිතාන්‍ය වාර්තාවක් පෙන්වා දෙනවා ඒ අතරින් ගැහණු දරුවන් ලක්ෂ 4කටත් වඩා වැඩි බවයි එම වාර්තාව උපුටා දක්වමින් ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ तत्व पार्सल कमी तामत अड़ मतलब ब्रिटानी लंच
संख्यात्मक समस्त पोषण शिशु प्रमाण अट लक्ष हेट दहन धर्वा आर लक्ष दस दिन मे सत्य लोकी दिवनी स्थान इंडिया लंका दिवनी पर्यशन वार्ता දෙදහස් හය වර්ෂයේදී රුපියල් බිලියන 151ක් වූ පොලී ගෙවීම් 2022දී රුපියල් බිලියන 1565ක් දක්වා ඉහළ ගොස් ඇති බව විගණන වාර්තාව පෙන්වා දෙනවා. මෙම පොලී ගෙවීම් 100%36කින් ඉහළ යාමක්. මෙවන විට ශ්‍රී ලංකාව පොලී සහ ණය වාරික ගෙවීම් නතර කළ රටක්. 2022 වසරේ අප්‍රේල් 12 වෙනිදා විදේශීය ණය ගෙවීම අත්විට වීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබුවා. 2006 වසර වන විට අපේ රට අරගෙන තිබූ ණයවලට ගෙවිය යුතුව තිබූ පොලිය රුපියල් බිලියන 151ක් වුණා. 2006 සිට 2022 දක්වා, ඒ කියන්නේ වසර 16ක කාලයක් තුළ අපි අරගත්ත ණය නිසා ගෙවිය යුතුව තිබූ පොලිය පොලිය පමණක් රුපියල් බිලියන 1565ක් බව විගණන වාර්තාව පෙන්වා දෙනවා. 2006 දී රුපියල් බිලියන 151ක් වුණු පොලී ගෙවීම් අවුරුදු 16ක් තුලදී රුපියල් බිලියන 1565ක් දක්වා වැඩි වීම කියන්නේ 100%936ක ඉහළ යාමක්. 2022 වර්ෂයේ රජයේ ආදායම ලෙස සටහන් වැත්තේ රුපියල් බිලියන 1999යි. මින් රුපියල් බිලියන 1565ක් හෙවත් 78.29ක් යොදාගෙන ඇත්තේ රජයේ පොලි ගෙවීමට. විශේෂයෙන් රජයට ආදායම් ලැබෙන ප්‍රධාන මාර්ග වනුයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2022 දෙසැම්බර් 31 වන විට රුපියල් බිලියන 904ක් එකතු කර ගැනීමට අසමත්ව තිබුණා. මෙම මුදල් එකතු කර ගැනීමට හැකි වුණේ නම් ආදායම් ඌනතාව අඩු කර ගැනීමට හැකිව තිබු බව විගණන වාර්තාව පෙන්වා දෙනවා. මෙම විගණන වාර්තාව මගින් ශ්‍රී ලංකාව දිගින් දිගටම ණය ලබා ගැනීමට හේතු වූ කාරණාද සඳහන් කර තිබෙනවා. නිවැරදි ආකාරයට ආදායම් ඇස්තමේන්තු සකස් කර නොතිබීම. පිළියෙල කරන ලද ආදායම් ඇස්තමේන්තුවලටත් ගැළපෙන ලෙස ආදායම එකතු කර ගැනීමට අසමත් වීම. වියදම් නිවැරදි ලෙස කලමනාකරණය නොකිරීම අර පිරිමැස්මක් නැතිකම. එනිසා වසරක් පාසා දිගින් දිගටම ණය ගැනීම වැඩි වී ඇති අතර එනිසා පොලී සහ වාරික ගෙවීම්ද ඉහළ යමින් තිබෙනවා. අවුරුදු පාසා ණය වැඩිවීමක් මිස අඩුවීමක් දක්නට නැති බව තමයි මේ විගණන වාර්තාව මගින් සනාථ වන්නේ. පාසල තුලින්ම ව්‍යවසායකින් දසලක්ෂයක් බිහි කිරීමට නව වැඩසටහනක් ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. රැකියා පෝලින්වල ඉන්නේ නැතිව දෙපයින් නැගී සිටීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ මාතර පැවති වැඩසටහනකට එක් වෙමිනුයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල සුකුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 125 වන අදියර මාතර අකුරස මාලිම්බඩ ශ්‍රී සුමේත මහාවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්ුණා. එම පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුකුරු පන්ති කාමරයක් ලබා දීම සිදු කෙරුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. පාසලෙන් විභාග සමත් වෙලා විශ්වවිද්‍යාල වලින් විභාග සමත් වෙලා උපාධි අරගෙන පිටවුණු වහා ඔබට ව්‍යවසායකෙක් වීමේ අවස්ථාව අපි නිර්මාණය කරා. ඒ සඳහා අවශ්‍ය සීඩ් කැපිටල් ව්‍යාපාරයක් පටන් ගන්නට අවශ්‍ය මූලික ප්‍රාග්ධනය අපි ලබා දෙන්නට අදහස් කරා. සීඩ් කැපිටල් කිව්වට මදි. සීඩ් කැපිටල් මූලික ප්‍රාග්ධනයට ප්‍රවේශය විතරක් මදි. It has to be affordable capital.
ඔබට දරාගත හැකි ප්‍රාග්ධනයක් වෙන්නට ඕන කෙනෙකුට පුළුවන් ගිනි පොලිය වෙලෙන්දක් ළඟට ගිහිල්ලා ප්‍රාග්ධනය ලබා ගන්න. හැබැයි මේ පොලිය නිසාම තමන් විනාශ වෙනවා. ඒ නිසා ඔබට දරාගත හැකි ප්‍රාග්ධනයකට ප්‍රවේශයක් නිර්මාණය කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. එය සිදුවේ යුත්තේ පාසල තුලින්. පාසල තුලින් දැනුම ලබා දෙනවා. දැනුම කේන්ද්‍රීය ආර්ථිකයකට මුල පුරනවා. නව ව්‍යවසායකින් දස ලක්ෂයක් නිර්මාණය කරනවා. බිස්නස් ස්ටාර්ට්අප්ස් පටන් ගැනීම පාසල් කේන්ද්‍රීයවම අපි දියත් කරනවා ඒ තුල හොඳ සුහුරු උපාධියක් ලබා ගත්තයින් පසුව ස්මාර්ට් ඩිග්‍රී එකක් ලබා ගත්තයින් පසුව ඔබට සමාජයේ රැකියා පෝලිං වල ඉඳීම නොව දෙපයින් නැගී සිටීමේ අවස්ථාව අපි උදා කරමු ජාතික ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් තරුණ රැළිය ඊයේ පැවැත්ුණා ඒ එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්ුයි जातिक जनबल वेगे मातर दिस्ट्रिक तरुण रैली पेवेत्तुना ए नायक पार्लिमेंटु मंत्री अनुर कुमार दिसानायक गे प्रधानत्वेनु परंपरा अपेक्षा कर निर्माणशीलित्वे वर्तमान परंपरा एकतनकट कोटुनु एकतनकट सीमावुनु परंपरावक नेवे අපි එක්ස් පරම්පරාවේ මිනිස්සු ඔබ ඉසත් පරම්පරාවේ මිනිස්සු මට ඕන තරම් දකට නම වේදිකාවට නැගපුවාම මම දන්නේ මොකටද කියලා මගේ ඡායාරූපය අඳපු තරුණ තරුණියන් කොච්චර මට ගිනත් දෙනවද එයි රේල් පාරක සිල්පර කොටයක් උඩින් කකුල තියමින් අනිත් කොටේ උඩින් කකුල තියමින් අපිට හදලා දීපු පාරක ගමන් කරනවා මේ පරම්පරාව එහෙම නෙවෙයි මේ පරම්පරාව අතුරු පාරවල් ගණනාවක ගමන් කරනවා හැබැයි අපේ සමාජය ඔබ නිදාස් කරන නිර්මාණශීලීත්වය උකහා ගන්න උරා ගන්න පුළුවන් සමාජයක්ද නැහැ මේ සමාජය ඔබ ඉසත් පරම්පරාවේ උනාට අපේ නායකයෝ කිස්තු පූර්ව යුගයේ මනෝභාවය අපි ඔබට ආරාධනා කරන්නේ මේ පෙරණි අසාර්ථක ග්‍රාමීය ගෝත්‍රික නායකයන් විසින් ඔබගේ සිතුම්වලට ඔබගේ ආකල්පවලට ඔබගේ නිර්මාණශීලීත්වයට අකුළු දාලා තියෙන්නේ වැට බැඳලා තියෙන්නේ ඒවා නිදාසයේ වර්ධනය වෙන්න ඉඩ දෙන්නේ නේ ඒවා නිදාසයේ ඉස්සරහට යන්න ඉඩ දෙන්නේ නේ එහෙම ඉඩ දෙන්න පුළුවන් සමාජයක් නිර්මාණය වෙලන්නේ එන්න සමේෂක් පරම්පරාවේ දරුවන්ගේ නිර්මාණශීලීත්වය ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය වෙන සමාජ ආර්ථික හැඩතල ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් විසින් ගොඩනගනු ඇත ඒ සමගින් උදෑසන පුවත් විකාශය අවසන් අප යලි හමුවන්නේ මධ්‍යහන 12 පුවත් විකාශය සමගින් ඔබට සුබ දවසක් රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න